පින්වත්නි අද අන්‍යාගමික බලවේග බුද්ධ ශාසනය යට කරගෙන ඉස්මතු වෙමින් තියනවා නෙමේ ඉස්මතු වෙලා අවසානයි කොහොමද මේක වුනේ අප ක්‍රිස්තියානි වෙනවා කියලා ඇයි මිනිස්සු ක්‍රිස්තියානි වෙන්නේ අපි මේ ජාතිය මුර දේවතාවෝ මහා සංඝ රත්නයේ ජාතිය මුර දේවතාවෝ එනත් මේ විදිහට අපේ ජනතාව පිටම බරපතලන්න බෑ අපිට ඒ වගකීම අපි ගන්න ඕනේ විශ්වන් වහන්සේලා වශයෙන් අපි මිනිස්සුන්ට බණ කිව්වනම් ජනතාවට බණ කිව්වා තමයි මිනිස්සුන්ට බුදු දහම කියන එකම තේරුණාද දන්නේ නැහැ උදාහරණයක් වශයෙන් අපි අතීතයට යමු දැන් ක්‍රිස්තු වර්ෂ 1505 දී පරංගින් ලංකාවට පැමිණියා 1948 දී ඉංග්‍රීසින් ලංකාවෙන් ගියා කියමු ඔය කාලය තුළ අවුරුදු 443ක් විතර වෙනවා අපි දළ වශයෙන් ගමු අවුරුදු 450 කියන්නේ අවුරුදු 450ටම ක්‍රිස්තියානි වෙලා තියෙන්නේ 4.5% විතරයි කියන්නේ අවුරුදු 100කට 1යි අවුරුද්දකට 1ක් ක්‍රිස්තියානි වෙලා නැහැ ඒ දා සිංහලයෝ ඇයි අද සිංහලයන්ට මේ මොන්නේ 1815 දී ඉංග්‍රීසින්ට රට පාලනය බාර දුන්නා කියමු පාවා දුන්නා කියන්නේ නැතුව බාර දුන්නා කියමු එතනින් ඉඳන් මේ රට අකරව දාලා ගියා ඉංග්‍රීසින් දැනගත්ත නේද ඇයි පරංගීන්ටයි ලන්දේසීන්ටයි මේ සිංහල බෞද්ධයන්ව ක්‍රිස්තියානුවන් කරන්න බැරි වුණේ කියලා දැනගත්ත හොඳටම මේ බෞද්ධ සංස්කෘතිය කියන තොටිල්ලේ නැලවෙනවා සිංහලයෝ ඒ සංස්කෘතිය ඉන්නේ ඒක ජීවිතේ තියෙනවා ඒක හින්දායි මේ බෞද්ධයන්ව මේකෙන් අයින් කරන්න බැරි වුණේ ද සුද්ධ කල්පනා කරේ සිංහලෙන්ව මරන්න නෙමෙයි පරංගීන් වගේ අර තොටිල්ලෙන් ඇදලා එළියට දාන්න බණ කියන එක තහනම් දන් දෙන ඒවා තහනම් බණහන ඒවා තහනම් දළදා මාලිගාවේ සේවා ආදියත් තහනම් වුණානේ ඒවත් තහනම් වුණා පෙරහරත් ඔක්කොම නැවතුණා අර පංචලයෙන් වෙච්ච නියම බෞද්ධ චාරිත්‍රවිදි පාරිත්‍රවිදි සියල්ලම සුද්ධ අයින් කරා පරම්පරා පහක් හයක් තිස්සේ ඔව අයින් වෙලා එනකොට අන්තිමට එන ජනතාවට මොකද වෙන්නේ ඒ වෙනුවට දුරාචාරය දුන්න පුළුවන් තරම් සදාචාරයෙන් අයින් වෙන මිනිහා දුරාචාරය අල්ල ගන්නවා කියන එක පුදුමයක් නෑ හේතනින්දර ධර්මපාලතුමත් අපි සිහි කරනවානේ ඒකිනුත් පොට්ටක් අරගෙන මතක් කරගන්න ධර්මපාලතුමා මේ රට අත එදා කිව්වයි මට හිතන්නේ 1930 ගණන් වලදී මේක කිව්වේ සිංහලයන්ට උඹලා දැනගනින්ලා සුද්ධ කවදාහරි මේ රට අතහැරලා දාලා යනවා ඒ යන්නේ නිකන් නෙමෙයි උන්ගේ දරුවෝ වගේ කළු සුද්ධ 20,000ක් හදලා ඊට පස්සේ උන් තමයි මේ රට පාලනය කරන්නේ උන්ට ජාතියක් ආගමක් නෑ පන්සල අල්ලපුවත් ගිහිල්ලා පල්ලි ගහනවා ඒවත් දැන් කරනවනේ
ඒව ඔක්කොම කරනකොට බලකිතාවි අපිව බේරගන්න දීසේන කුමාරයා පහළ වෙනවා කියලා. පහළ වෙනකල් බලන් ඉන්නවා. උන් උපදීන්නේ ඉන්න දීසේන කුමාරයාම අම්මගේ බඩේදීම එළියට ඇදලා දානවා. දැන් කරනවනේ කොක්කො. හොඳයි. ඒක එහෙම තියචා. බලන්න ඒ ධර්මපාලතුමාගේ කියමන කොයිතරම් සනාතද කියලා ඉංග්‍රීසියෙන් මේ රට බාර දීලා යනකොට නිදහසක් කියන එකක් දීලා සිංහලයට සුද්දගේ රාජකාරිය කරන්න පාලනය බාර දීලා ගියාම ඒ පාලනේ නායකත්වය ගත්තේ කවුද? D.S. සේනානායක. අපි තාම ගෞරව කරන අගමැතිතුමෙක්. එන ඩී කියන්නේ මොකද්ද? එස් කියන්නේ මොකද්ද? ඩොන් ස්ටීවන් සේනානායක. පදසුද්දෙක් නෙමෙයිද? ඊගාවට ආවේ සර් ජෝන් කොතලාවල. සර් රෙක්‍රූට් එකන ජෝන් වුණා පදසුද්දෙක්. බණ්ඩාරනායක එස් ඩබ්ලිව් සොලමන් වෙස්ට් රිජ්වේ ඩයල් කලිසුද්දේ. ඊගාවට සිරිමාව ආර්.ඩි. බණ්ඩාරනායක. බලන්න පුංචි වෙනසක් තියෙනවා. සාමාන්‍ය යන්තම් හරි ජාතික හැඟීමක් ඇතුව පොඩ්ඩක් හරි වැඩ කරන්නේ. පොඩ්ඩක් හරි වැඩ කරා. අර සිංහල ගතිය ඒකේ නේද? ඊගාවට ආවේ කවුද? ජූනියස් රිචඩ්. කොච්චර සම්බන්ධද දන්නේ? හැබැයි මුල් නම් දෙක නම් අලිසුද්දේ. ඊගාවට එතනින් මෙහාට ආවේ ඒ පුරුක්කල ඇතුම තමයි. ඉතින් ධර්මපාලතුමාගේ කියමන බොහොම සාර්ථක වෙලා තියෙනවා. දැන් මෙවැනි නායකත්වයන් පත්තලේ කවුද රටට? ඒ පත්කිරීමේ වගකීම කවුද ගන්න තෝනේ? අපේ අතීතයේ ඒගොල්ලන්ට ඒ නායකවරුන්ට කත්තැද්දේ නැද්ද හාමුදුරුවරු? ඒ හාමුදුරුවරු නේද ඒගොල්ලන්ව බලේ තිබ්බේ? දැන් අපේ මේදානන්ද නායක හාමුදුරුවෝ කියලා ගියා. අපි සංඝයා එකතු වෙලා කටයුතු කරනකොට ගිහි නායකත්වය ඇති වෙයි කියලා. කවුද කියන්නේ? ඔය ඔක්කොමත් නායක පත්තරේ කවුද? ඒත් ඔය හාමුදුරුවනේ මහා සංඝරත්නය. කෑලි කෑලි වලට බෙදි බෙදි සංඝ බලය ඔක්කොම දුර්වල කළේ හාමුදුරුවෝ නෙවෙයිද? පින්වත්නි මේක ඉතින් මේ අස්තේන් දැන් අපි කල්පනා කරන්න මේ කාලය තුළම ඔය හැම ආකාරයකින්ම ක්‍රිස්තියානි බලවේගයේ නෙමෙයිද ක්‍රියාත්මක වුණේ? නිදහස ලැබුවට පස්සේ එතන ඉඳන්ම ක්‍රිස්තියානි බලවේගයේ ක්‍රියාත්මක වුණේ. ඒ නිසා මීට අවුරුදු 50කට ඉස්සෙල්ලා හරියටම පෞල් සංවිධානය ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තේ. මොකදද? රට ක්‍රිස්තියානි කරන්න බෑ සිංහල බෞද්ධ පෞල්වල දරුවෝ ටික වැඩි වුණා. ඒ දරුවෝ අංග කරලා දාන්න තමයි ඔය පෞල් සංවිධානය කියන එක හැදුවේ. ඒ ක්‍රිස්තියානි සංවිධානවලම මූලිකත්වය හදලා සිංහල පරපුර එහෙම් පිටිම වඳ කළා. පින්වත්නි මෙතන ඉන්නවා නම් දරුවෝ 10-12 දෙනෙක් ඉන්න අම්මා කෙනෙක්. ඒ අම්මෙකුගෙන් ඇහුවොත් අම්මට ඔය දරුවෝ 10-12 දෙනා හදන්න කරදරයක් වුණාද, ඒක කරදරයක් කියලා හිතුණාද කියලා? කවදාවත් ඒ අම්මා කියන්නේ අනේ මට නම් ඒක කරදරයක් කියලා හිතුණා කියලා. දැන් ළමයි දෙන්නෙක් ඉන්න අම්මා කෙනෙකුෙන් අහන්න. ඒ අම්මා කියන අයියෝ මීට වැඩි නම් බෑ හරි කරදරයි කියලා. මෙන්න මානසිකත්වයට වෙච්ච දේ. හැබැයි මුස්ලිම් මම්ම කෙනෙකුෙන් අහන්න 25ක් ඇද්ද කියලා?
මුස්ලිම් අම්මා කියයි අර අපි කවුද මේ සීවලි හඳුන්ගේ අම්මා කියවනේ කතාව ඈ කොච්චර උනත් කමක් නැහැ කියලා මේ වගේ පුතාලද සිනාති මුස්ලිම් අම්මා එහෙම කියයි අද උනත් සමහර කලාට ගියාම සමහර පැතිවලට අම්මලගෙන් මේක අහලා දරුව තුන් දෙනෙකුට වැඩියෙන් ඉන්න අම්මලා කෝ බලන්න කිව්වොත් හතර දෙනෙක් අත උස්සනවා ඒගොල්ලන්ගෙන් ඇහුවොත් මෙතන මුස්ලිම් අම්මලා නම් මේ විදිහට හිටියේ ඒ අම්මලගෙන් මේක අහගෙන ළමයි පස් දෙනෙකුට වැඩියකි ඉන්න අම්මලා අත උස්සන්නේ කියලා ඒගොල්ලම කියන ඔක්කොම අත උස්සයිද වෙනා කවුද මේ සිංහල අම්මලාම කියනවා ඒතර අහපුවම කියනවා ආර්ථික ප්‍රශ්නේ ඇත්තයි එහෙනම් ක්‍රිස්තියානියටත් හේතු වෙලා තියෙන්නේ ආර්ථික ප්‍රශ්නේ කොහොමද ඒක ඇති වුනේ මුස්ලිම් ඇත්තට නෑනේ ආර්ථික ප්‍රශ්න පින්වත්නි ආගමික සිද්ධාන්ත වශයෙන් යම් යම් වෙනස්කම් තියෙනවා පන්සිල් කියන එක ගත්තොත් ඒක මිනිස් වර්ගයට අයිති එකක් ඒ මිනිස්සු අනිත්‍යව කඩනවා කියමු අදුගානේ හම්බ කරන සල්ලි ටික විනාශ වෙලා යන එක ආරක්ෂා කරන්න හිංසා දරුව හදන දැන් අපි කොච්චර දැන් මේ රට කැඩෙනවා කිය කිය කෑ ගහනවා අපි හැබැයි අපි හැම කාටද මේ රට රකින්න හදන්නේ කියලා අපි කෑ ගහ මේ රට කැඩෙනවා ප්‍රභාකරන් ගන්නවා රට දෙකට කැඩෙනවා අපි කෑ ගහනවා කාටද රකින්න හදන්නේ මේක අපි පින්නති දරු පරපුරක් ගැන හැඟීමක් තියෙන ජාතියකට උනේ රටක් රකින්නට මේ ජාතියට පරපුරක් ගැන හැඟීමක් නැහැනේ මේ තාත්තලට පරපුරක් ගැන හැඟීමක් තියෙනවද මෙතන ඉන්න තාත්තල කී දෙනෙකුට හැඟීමක් තියෙනවද දරු පරපුරක් ගැන ඇත්තටම අලංකවම කියන්නේ ඉදිරිපත් වෙලා ඉන්නවා නම් කෙනෙක් මට මගේ පරපුර ගැන හැඟීමක් තියෙනවා කියලා කියන්න පුළුවන් දරුව හතර පහ දෙනෙක් හදලා තියෙන තාත්ත කෙනෙක් ඉන්නවා නම් आर्थिक प्रश्न विस्कुटिकारी अरकुटिकारी बीहती हारी नोब आर्थिक विनाश सूद नोबर दर पर नाटिकापी හොඳට මේක දුන්න ආණ්ඩුවට ආධාර දෙමින් ආණ්ඩුවට උපදෙස් දුන්නා මෙන්න මෙහෙමයි මේ ණය ගෙවන සල්ලි හම්බ කරන්නේ ඒ නිසා මේව පතරව පල්ලා රටේ කැසිනෝ දාපල්ලා ධනිකා නිවාස දාපල්ලා තව තවත් සුරාසල් පටන් ගනින්න දන්නවද පසුගිය අවුරුද්දේ තවත් සුරාසල් 2500ක් ගන්නට අනුමත කරා පස්සේක පොඩ්ඩක් කෑ ගහපම කියන්නේ නෑ නෑ ඒක ගන්න නෑ කියලා. දැන් මොකද කරන්නේ? තනින් තන නිශ්ශබ්දව ඒවා විවෘත කරගෙන යනවා. කවුරුත් කතා කරන්නවත් නෑ, දන්නේවත් නෑ ඒක කොහොමද වෙන්නේ කියලා. අලුතින් ඔහේ අරිනවා හැමතැනම.